අනිශ්ශේෂ්ඨවල වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන මොහොතක් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අදාළව පවතින තත්ත්වය ගත්තට පස්සේ ඒකට ආණ්ඩුව එමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාලකයෝ මේ ප්‍රශ්නේ විසඳන්න ඔවුන්ට තියෙන විසඳුම මොකක්ද කියන එක සම්බන්ධව අපිට හොඳම පැහැදිලි කිරීමක් හම්බ වුණා පෙරේද දවසේදී සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයත් එක්ක. ඒතර ඔහු කියනවා රෝහල් වල ඖෂධ විස වෙලා ප්‍රමිතියක් නැති ඖෂධ පාවිච්චි කරලා ඒ වගේම එහෙම ගෙනාපු ඖෂධ පාවිච්චි කරලා මේ රටේ මරණ කීපයක් වුණාට පස්සේ ඔහු ඒකට දුන්නෝ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට දුන්නු වගකීම් සහගත පිළිතුර බවට පත් උනේ. ඔව් රෝහල් ඉදිරිපිට මල්සාලා හදලා තියෙන්නේ එහෙම මැරෙන නිසා තමයි කියන එක. ඒතර හරි පැහැදිලි මෙන්න මේ විදිහට ගත්තට පස්සේ ආණ්ඩුවේ උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න විසඳන සෞඛ්‍ය අර්බුදයට විසඳුම් හොයන එක නෙමෙයි ආණ්ඩුවේ උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ මල්සාලා හිමියෝ ශක්තිමත් කරන ඔව් මල්සාලා ගෙනල්ලා තියෙන්නේ මරණයට පස්සේ වල දාන්න තමයි තියෙන කියන පැත්තට තමයි මේ උත්තරේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි දැක්කා ඊයේ දවසේදීත් කෑගල්ලේ වයස අවුරුදු 57ක තාත්තෙක් මැරුණා. එතකොට ඒ මැරුණෙත් මෙන්න මේ ඖෂධ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක. ඉතින් අපි දන්නවා දැන් මෙන්න මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ ආරෝග්‍ය ශාලාව නැවත රෝගීන් සුව කරන තැනක් නෙමෙයි ආරෝග්‍ය ශාලාවම මල්ශාලාවක් බවට පත් කරන තැනක තමයි ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලාභ පාදකෝ මේ වෙලාවේ හැදිලා තියෙන්නේ. ඒතර අපි දන්නවා මේ වෙද්දී බරපතල ඖෂධ හිගයක් රෝහල් ඇතුළේ නිර්මාණය වෙලා ඒ වගේම තියෙන ඖෂධවල මිල දරන්න බැරි වෙලා ඒ වගේම ඖෂධ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නේ නිසා අපි දන්නවා රෝගීන් ඝාතනය වෙන පත්තට මරණ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් අපි දැක්ක පහුගිය කාලේ වෛද්‍යවරු කිව්වා රෝහල් වල ඖෂධ 150ක් විතර නැහැ කිව්වා. ඊට පස්සේ එතනින් එහාට ගිහලා සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වා ඖෂධ 200ක් විතර නැහැ කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා කියනවා දැන් දවස් කීපයකට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා කියනවා රෝහල් වල ඖෂධ 271ක් විතර නැහැ කියලා. ඉතින් දැන් අපි දන්නවා මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මේකෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ රෝගියෝ. ඒතොර එක පැත්තකින් රෝහල් වල ඖෂධ නැහැ. ඖෂධ ගෙන්නන්න වැඩපිළිවෙලක් නැහැ. අනිත් පැත්තෙන් ගෙන්නන ඖෂධ ගත්තට පස්සේ ගෙනල්ලා තියෙන ඖෂධ වලත් මිල දරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා 2022 වර්ෂයට අදාළව ගත්තට පස්සේ ඩොලරේ යගේ වැඩිවීම මත ඖෂධ අවස්ථා තුනකදී මිල වැඩි කිරීම කරා. ඒතොර ඩොලරේ යගේ වැඩි වෙනවා කියලා ඖෂධ අවස්ථා තුනකදී මිල වැඩි කිරීම කරා. හැබැයි මේ මාස 6ට අදාළව ඩොලරේ පහළ වැටුණත් ඖෂධ වල මිල ගණන් අඩු කරේ දැනට සුමාන කීපයකට කලින් එකම එක වතාවයි ඒත් ඖෂධ වල මිල අඩු කරේ ඖෂධ 60ක විතරයි. ඒතර අපි දන්නවා දැන් ලංකාවට වාර්ෂිකව අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ගත්තට පස්සේ ඖෂධ වර්ග 3000ක් විතර ගෙන්නන. ඒතර ඖෂධ වර්ග 3000ක් විතර ගෙන්නන ඖෂධ වලින් ආණ්ඩුව මොකද කරේ ඖෂධ වර්ග 60ක විතරක් මිල අඩු කරලා මෙන්න ජනතාවට පෙන්නලා තියෙනවා ඖෂධ වල මිල අඩු කරලා තියෙන කියලා. ඒතර ජනතාව පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධ කිසිවක මිල අඩු කරලා නැහැ. ඒතර හරි පැහැදිලි එක පැත්තකින් ඖෂධ හිගය අනිත් පැත්තෙන් තියෙන ඖෂධ වල මිල දරා ගන්න බැරුව ජනතාව මහා පාරට ඇදලා දාන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් ඒකේ ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ගෙනල්ලා තියෙන ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නේ. ඒතර අපි දන්නවා ඖෂධ නියාමන අධිකාරියට අනුව ඒ පනතට අනුව ඖෂධ ගෙන්නන්න පුළුවන් වෙන්නේ ටෙන්ඩර් පටිපාටියක් සහිතව ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කළ ඖෂධ තමයි ගෙන්නන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි දන්නවා විශේෂ තත්ත්වයන් යටතේ කියලා මේ පනතම ප්‍රතිපාදන දීලා තියෙනවා ව්‍යතිරේකයක් දීලා තියෙනවා ඒ තමයි විශේෂ තත්ත්වයන් යටතේ අවශ්‍ය ලෙස ඖෂධ ගෙන්නන්න පුළුවන් කියන ව්‍යතිරේකය. ඒතර මේක පාවිච්චි කළ ගෙහෙළි රඹුක් කරලා පහුගිය කාලේ කරපු එක තමයි එක පැත්තකින් ඖෂධ අහිගය හැදුවා ඒ වගේම අනිත් පැත්තෙන් මෙන්න මේ ව්‍යතිරේකය පාවිච්චි කළා ඖෂධ වර්ග ප්‍රමිතියක් නැතුව තමන්ගේ යාළුවෝ සතුට කරන්න තමන්ගේ සාක්කුවට මුදල් කුට්ටි එන විදිහට ඖෂධ විශාල ප්‍රමාණයක් පහුගිය අවුරුද්ද ගෙනාවා. ඒතර 2022 අවුරුද්දේදී එවැනි ඖෂධ 764ක් ඖෂධ වර්ග ගෙනලා තියෙනවා. ඒතර මේ මාස 6ට අදාළව 2023 වර්ෂයේ මේ මාස 6ට අදාළව ගත්තට පස්සේ ඖෂධ වර්ග 500ක් ගෙනලා තියෙනවා. එතකොට දැන් ඊයේ අර කෑගල්ලේ රෝහලේ මැරුණු තාත්තට ගහලා තියෙන මෙහෙම ඖෂධයක් ඒ වගේම පේරාදීන රෝහලේ මැරුණු සහෝදරියට ගහලා තියෙන මෙන්න මේ ප්‍රමිතියක් නැතුව තමන්ගේ ලාභ කුට්ටිය තර කරගන්න ගැනීමට අදාළව ගෙනාව ඖෂධයක්. දැන් මෙන්න මේක ගෙනල්ලා මේ ප්‍රශ්නේ ප්‍රමිති සහගත නැතුව මැරුණට පස්සේ රටේ ජනතාව මැරුණට පස්සේ ආණ්ඩුව කියනවා ඔව් මල්ශාලා හදලා තියෙන මැරුණට පස්සේ වල දාන්න තමයි කියලා. එතකොට මෙන්න මේ විදිහට ගත්තට පස්සේ බරපතල අඩු දෙක ඇවිල්ලා තියෙනවා.